අපි විශේෂයමක් පිළිබඳව අද කතා කරන්න හිතුව විශේෂ කෙනෙක් එක්ක. ඒට හේතුව ඊයේ දවසේ අපි සුප්‍රීම් සැට් 1 අපේ චන්ද්‍රිකාව ඉතිහාසයේ ප්‍රථම වතාවට අපිට චන්ද්‍රිකාවක් තිබෙනවා කියලා අපිට උදම්මනන් තිබුණ දවසක් ඊයේ දවසේ. නමුත් අද දෙන SMS පණිවිඩයේ ඊයේ මතක ඇති ඔබට උදෑසනම කිව්වා ඒ වන් ගමනේ නැත්තම් අභ්‍යවකාශ ගත වීම අද දවසේ සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ හේතුව වෙන මට පිට තිබෙන සත්‍යය තරම් හොඳ නැති බව තමයි මේ ප්‍රකාශ වෙන්නේ. අපි ඒ ලඟ සම්බන්ධ කරගත්ත කෙනෙක් මේ අභ්‍යවකාශ චතුර අපි කියනවනම් මේ හරිම කොම්ප්ලිකේටඩ් ෆීල්ඩ් එකක්. කියන්නේ අපිට කියන්නේ නිශ්චිතවම කියන්න බෑ මේ වෙලාවේ අපිට මේක යවි හැකි කියලා. මොකද අපි දැන් අභ්‍යවකාශය ගත් වුණා අපි එතන සෑහෙන්න මේ අපිට දැන් අපිට පේන්නේ නැති වුණාට සෑහෙන දේවල් ප්‍රමාණයක් වටේට මොමන්ටම් එකෙන් කැරකෙනවා. ඒ කියන්නේ ඩෙබ්‍රිස් කියන්නේ ස්පේස් ඩෙබ්‍රිස් කියන්නේ කුණු වගේ ඒ කියන්නේ ඩිකේ වෙලා එන අනිකුත් යානාවල යානාවලින් එන කුණු වර්ග ඩිකේ වෙලා එනවා සෑහෙන ඩෙබ්‍රිස් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ එන්වයරන්මන්ට් එක හරිම අන්ස්ටේබල් එන්වයරන්මන්ට් එකක් අවුට් ස්පේස් එන්වයරන්මන්ට් එක. ඉතින් මේ එන්වයරන්මන්ට් එක යම් කිසි දෙයක් යවනවා කියන්නේ සෑහෙන කොම්ප්ලිකේටඩ් වැඩක්. ඉතින් අපි හැම වෙලේම මොනිටරින් තියෙනවා. අපි හැම වෙලෙන් දැන් අද මොනිටර් කරන් යද්දි උදේ අපිට ඒ කියන්නේ ඩිස්ටර්බන්සස් තිබ්බා ඩෙබ්‍රිස් එකේ. අපිට ඉතින් අපිට යවන පළයට යවලා මේක විනාශ වුණොත් කියන්නේ සෑහෙන මුදල් ප්‍රමාණයක් අපි අතට ගන්නවා. ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. ඉතින් මේකෙන් අපිට කිසිම අපිට දැන් අපිට ඇමරිකාව, චීනය, රුසියාව වගේ නිතරම යවන්න හැකියාවක් නැහැ. ළඟදිත් ඇමරිකාවෙත් පොඩි දෝෂ වගේ කළා යානයක් පිපරුවා. ඉතින් මේ වගේ මේක සෑහෙන බේ කියන්නේ වෙනස් වෙන ස්වභාවයක් තියෙන්නේ. ඉතින් අපිට නිශ්චිතවම කියන්න බෑ අපිට අද යවන්න පුළුවන් හෙට යවන්න පුළුවන් කියලා. හැබැයි අද ක්ලියර් එන්වයරන්මන්ට් එකක් තිබ්බා අවුටර් ස්පේස්. අද 3:43ත් 5ත් අතර වගේ කාලයක්. ඒත් එකපාරට මේක වෙනස් වෙලා තියෙනවා. ඒකෙන්ද තව දින 4කින් හෝ 5කින් අපි මේක යවන්න බලාපොරොත්තු වෙනවා. අපිට කිසිම ටෙක්නිකල් ඉෂුස් හෝ ලොන්චින් සයිට් එකේ තියෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකේ ෆුටේජස් අපිට ලැබිලා තියෙනවා. ඉතින් අපිට හෙට උදේට රිපෝට් එක ෆුලි එන්වයරන්මන්ටල් රිපෝට් එක අවුටර් ස්පේස් රිපෝට් එක ලැබුණාට පස්සේ අපි නිශ්චිතවම කියන්න පුළුවන් මේ දිනේදී මේ කාල පරාජය අතරතුර අපි යවන්න පුළුවන් කියලා. මේකට ඔබ මැදිහත් වෙලා සිටි ඔබ පෞද්ගලිකව මේක මම දැක්කා ඡායාරූප වාර්තා කළා මාධ්‍ය මගින් ගිහිල්ලා තිබෙන නිරීක්ෂණය කිරීම සඳහා. කොහොමද මේ සම්බන්ධතාවය ගොඩනගන්නේ ලංකාවට මෙවැනි තාක්ෂණයක් ගන්නට? ඒ කියන්නේ මේක දැන් කලින්ම තිබුණු විෂන් එකක් ලංකාවෙන් මේ තාක්ෂණ ලංකාවෙන් මට ඉන්ට්‍රඩියුස් කරන්න ඕන නලු. ඒ කියන්නේ ලාංකිකයන් වශයෙන් අපිට යම්ස් කියලා දෙයක් කර හැකියි කියන දේ පෙන්නුම් කරනවා අවශ්‍යතාවය. ඒත් ලංකාවේ අපි දැන් අපේ ගවර්න්මන්ට් එක ගත්තොත් එහෙම ලංකාවට අපි ඉන්ට්‍රඩක්ෂන් එකක් කරන්න නැතුව අපිට ගවර්න්මන්ට් එකෙන් රික්වෙස්ට් කරන්න බෑ මේකට අත්දව ලබා දෙන්න, සහාය ලබා දෙන්න. මොකද මෙතන කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට කරන්න පුළුවන් කියලා පෙන්වන්න ඕනේ. අපි කරන ප්‍රපෝසල් එකක් තමයි මේ ගවර්න්මන්ට් එකට සහ ඩිෆෙන්ස් එකට කරන ප්‍රපෝසල් එකක්. මේක අපිට කළ හැකියාව තියෙනවා. අපිට අවස්ථාව දෙන්න ඔයගොල්ලගේ ෆවුන්ඩේෂන් එකක් මේක බිල් කරන්න. එතකොට මේකේ කන්ට්‍රෝල් එක අතට අරගෙන මේ ඉන්ඩස්ට්‍රි එක ප්‍රයිවට් කම්පනිස් වල ඉන්වෙස්ට් කරන්න පුළුවන්. දැන් NASA, චීනය වගේ, රුසියාවේ කියන යුරෝපයේ තියෙන ඊසෙක වගේ අපිට ප්‍රයිවට් ඒ කට්ටිය කරන්නේ කන්ට්‍රෝලින් ගවර්නින් බොඩි එක විතරයි. ඒවා ඔක්කොම ඉන්වෙස්ටර්ස්ලා ඔක්කොම ප්‍රයිවට් කම්පැනි. ඉතින් අපි මේක චීනත් සමග සහ ලංකාවත් සමග තියෙන ලංකාවේ තියෙන කම්පනිස් ප්‍රයිවට් කම්පනිකද චීනසින් ලංකාව ප්‍රයිවට් කම්පනියකුයි සම්බන්ධ වෙලා මේක කරන්න කියලා ප්‍රපෝසල් එකක් දෙනවා. දුන්නට පස්සේ දැන් මම ඒ කාල තුල මම ඉගෙනගෙන ඉපාවෙන කාලේ ඉතින් මේ ප්‍රපෝසල් එකේදී අපි දැන් දීලා ඒකේ ඔක්කොම බෑග්ග්‍රවුන්ඩ් එකක් ඔක්කොම කරලා අපි මෙතන 22 වෙනිදා කරන එකෙන් කරන්නේ ලාංකිකයන්ටත් නව දොරටු විවර කරලා ලංකාවේ තියෙන ගවර්න්මන්ට් එකටත් නව මේ ඉන්ඩස්ට්‍රි එක ඕපන් අප් කරලා කරන ඉන්විටේෂන් එක මේකට ඉදිරියේ උදව් කරන්නේ. ඒ කියන්නේ ඔබ කියන්නේ මේ ජොබ් ඔපචුනිටීස් තියෙනවා. ඒ කියන්නේ රැකියා අවස්ථාවන් ලංකාවේ වෙන්න පුළුවන්. මේකේ දැන් මමත් මේකට සම්බන්ධ වෙන්නේ ඒ කියන්නේ ඉංජිනේරුවෙක් හැටියට. මටත් මේක ලංකාවේ කම්පැනි එකකට මම ෆස්ට්ම මගේ ජොබ් ඔපචුනිටි ෆස්ට්ම මට ලංකාවේ කම්පැනි එකකට වැඩ කරන්න පුළුවන් වෙච්ච කෙනා සැහෙන දෙයක් ඒක. ඉතින් මට වගේ දැන් මට ඒ අවස්ථාව ලැබුණා වගේ මේ දැන් මේ කම්පැනි එකෙන් රික්‍රූට්ස් 198ක් එන්ජිනියරු රික්‍රූට්ස් ගන්නවා. ඒක ගන්නෙත් ශ්‍රී ලාංකිකයන් පමණයි. එහෙනම් මේකට ලාංකිකයන්ට අපි
ජොබ් ඔපෂනිටිස් දීලා ඒකත්තියව දැන් මා දැන් මම මම දැනට ඉන්නේ මම විතරයි ලංකාවෙන් බොඩි එකකට ඉංජිනේර කෙනෙක් ඒත් දැන් මම ඉදිරියේදී මාධ්‍යක ට්‍රේනින් වලට 20 දෙනා ප්‍රමාණ චීනයට ගිහිල්ලා ඒකත් ඇඟි බුද්ධිය ලබාගෙන ලංකාවේ ඒ කියන්නේ ඕන ඉංජිනේරු වංශයේ කෙනෙක් අපි ලබා ගන්න බය ඒ කියන්නේ අපේ කම්පැනි එකේ සුප්‍රීම් සට් කම්පැනි එකේ චෙයාර්මන් මිස්ටර් මරිමරම් කියන මහත්මයා රිකෘට් කරන්න බලාපොරොත්තු වෙනවා මම ස්පෙෂලි අපි කියලා තියෙන ලාංකිකයන් පමණක් මේකට භාවිතා කරමු ලාංකිකයන් එක්කන් යමු ලාංකිකයන්ට උදව් කරලා ඒකට යන දැනුම ලබා දෙන්න ලංකාවට ගෙනල්ලා අපි කන්ට්‍රෝලින් සෙන්ටර් එකට දැනට ලංකාවේ ඔබ දැන් ඔබ මේ සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා හදාරනවා ඔබ ඉංජිනේරුවෙක් බවට පත් වෙලා තිනෝ ලංකාවේ විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ මේ විෂය හඳුන්වා දෙන්න පුළුවන් කමක් තියෙනවද තියෙන තත්ත්වයක් එක්ක නැත්නම් මේකට වඩා වෙනස් පහසුකම් අවශ්‍යද මොන වගේ දේවල්ද ඔබ හිතන්නේ මේකේ ඇත්තටම අපිට දැන් ලංකාවේත් අපි සෑහෙන බුද්ධිය මේ ශාස්ත්‍රය පිළිබඳව සෑහෙන දැනුමක් තියෙන පුද්ගලයෙක් පිටරටවල වලින් ගෙන්නන්න වෙනවා. يعني මේක අපිට ලංකාවේ يعني මේ සබ්ජෙක්ට් එක ඩිරෙක්ට්ලි ලංකාවේ යුනිවර්සිටිස් වලට ඇතුළත් කරන අමාරුයි. ඒකින් තමයි අපි ස්පේස් ඇකඩමි එකක් බිල් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ආයිඩියා එකේ ස්පේස් එක මොකද අපි නිතරම හැම වෙලෙම චීනයට යවලා උගන්වන්න හෝ රුසියාවට යවලා උගන්වන්න බොහොම අමාරුයි. ඒ කියන්නේ මූල්‍යෙම සෑහෙන වියදමක් යනවා. අනික අපේ රටෙන් සල්ලි ගලාගෙන යනවා. ඉතින් මේක අපිට නවත්තන්න ලංකාවේ ඇකඩමි එකක් බිල් කරන්න තමයි ඒක ප්ලෑන් කරලා තියෙන එක දැනටත් වැඩ කෙරීගෙන යනවා පල්ලකැලේන් කියන්නේ ඉතන කන්ට්‍රෝලින් සෙන්ටර් එකක් දෙකම ස්පේස් ඇකඩමි එකක් නිෂ්පාදක මේ බිල් කරලා ස්පේස් ඇකඩමි එකට අපි රික්‍රූට් අරගෙන ඒකට ට්‍රේන් කරලා ඒත් මේ 22 වෙනිදා යාමන මිෂන් එකට ට්‍රේන් කරන කියන්නේ එන්ජිනියර්ස් 198 දෙනා ඒ කට්ටිය ඒක එතන බේස් කරලා ඒකත් ඊට පස්සේ ඒ කට්ටියට ඒ කට්ටියන්ට අනිත් නැව අලුතෙන් එන ළමයිව ට්‍රේන් කරන සිස්ටම් එකක් තමයි හදන්න බලන්නේ දැන් එයාත් එක්කම දැන් අපිට සාමාන්‍ය රටකඩ තියෙන මේ අභ්‍යවකාශයේ තිබෙන ඉඩ වෙන රටකඩ පාවිච්චි කරන්න දීම සම්බන්ධයෙන් يعني අපිට තියෙන ස්පේස් එක නැති කළා දැන් මේක චීනට දීලා තියෙනවා අපේ ස්පේස් එක මම දැක විපක්ෂේ බොහෝ දෙනෙක් චෝදනා කරලා පහුගිය දවස්වල ඔබ මේක කොහොමද දකින්නේ මේක සම්බන්ධව ඔව් සතර ඇත්තටම මේ කට්ටියට හරි නොලෙජ් එකක් නැහැ කියන්නේ ඒක තමයි ඒ කියන්නේ නොලෙජ් එක ඒ කියන්නේ හරියට මේ ගැන ස්ටඩි කරන්න නැතුව ඇවිල්ලා උත්තර දෙද්දී ඒ කියන්නේ ඊ වෙන ඒ කියන්නේ මේ ප්‍රොබ්ලම්ස් තමයි ඉතින් ඒ කියන්නේ මේක න ඇත්තටම මේක කිසිම ලංකාවේ ස්පේස් එක කවර් කරන දෙයක් නැහැ. මේක තනිකර චීනයේ ස්පේස් එක කවර් කරන්නේ. චීනයේ කවර් ඒරියා එකක් විතරයි කවර් කරන්නේ. ඒක අපිට දැන් මේ ලංකාවට උඩින් ගෙනල්ලා ලංකාවේ තියෙන ස්පේස් එක නෙමෙයි පැහැදිලිව. ලංකාවේ පැහැදිලිම මේ ස්පේස් එක නෙමෙයි. මේ 22 වෙනිදා කරන්නේ අපි ඉන්ඩක්ෂන් එක විතරයි. මේ අපිට කියලා හැකි. අපිට අපේම දේ යවන්න පුළුවන්. ඒ අපේම සැටලයිට් එක යවන්න බලාපොරොත්තු වෙන්නේ 2015 දී. ඒ එතකොට අපේ ස්පේස් එක අපි ඒක කාටවත් විකුණන්නේ ඒක අපේම දෙයක්. අපේ රජය ආණ්ඩුව. ඔව් අපි ඉල්ලුම් කරන රජයෙන් අපිට ආණ්ඩුවක් වශයෙන් අපිට උදව් කරලා මේට තියෙන ප්‍රූවර්ස් ලබා දීලා අර විතර අපේම දෙයක් හැටියට අපේ ස්පේස් එකේ කිසිම කෙනෙක්ගේ අයිතියකින් තොරව 100% අපේ අයිතිය තියෙන අපේ කන්ට්‍රෝල් එකක් තියෙන. ඒ කියන්නේ අපිට මිලිටරි ඇඩ්වාන්ටේජ් ගන්න අවශ්‍ය يعني අපි දැනට ෆුටේජස් ඔක්කොම වෙන රටවල් වලින් ලබා ගන්නවා මගේ වෙනත් රටවල් වල සැටලයිට් වලින් يعني අපිටම කියලා කන්ට්‍රෝල් එකක් තියෙන සැටලයිට් එකක් අප ඩිෆෙන්ස් එකට ඉන්ට්‍රොඩියුස් කරලා කැමරාස් ඉන්ට්‍රොඩියුස් කරලා අපේ ටෙලිකමියුනිකේෂන් අංශය දිනු කරන්නේ 2015 වගේ අපිට හැකියාව තියෙනවා එහෙම වුණොත් දැන් අපේ එකක් තියෙන හින්දා අපිට කිසිදු තොරතුරක් සංගවන්නේ නැතුව විශේෂ ආරක්ෂාව සම්බන්ධයෙන් වඩා ලොකු දෙයක් කරගන්න සෑහෙන ලොකු දෙයක් ආරක්ෂාව අංශයෙන් වුණත් ඒතකොට මාධ්‍යංශයෙන් සෑහෙන දෙයක් කරන්න පුළුවන් මොකද අපි නැත්තම් දින්ත සෑහෙන ප්‍රමාණයක් අපි වේදම් කරනවා අපි දැන් අපි ප්ලේන් එකක් ගමන් කරන්න හෝ ලංකාවේ දැන් අපේ පාරවල් අපිට GPS සිස්ටම් එකක් නැහැ. ඒ පාරවල් වලට වුණත් අපි ලබා ගන්න මේ සේවාව සෑහෙන ප්‍රමාණයක් වේදම් කරනවා. පිට රටවල් වල ගත්තොත් එහෙම කිසිම වේදමක් නැහැ. ඕන එක්කෙනෙක් GPS සිස්ටම් එක යූස් කරන්න පුළුවන් පාරවල් වල. ඉතින් ඒ ඔක්කොම ෆැසිලිටීස් අපිට ලංකාවට ලබා දෙන්න පුළුවන්. අපේ මේකක් 2015 අපිට යවන්න අපේ ඇත්තට ප්ලෑන් කරලා තියෙන ලොන්ච් කර ඒක ඔක්කොම සෙටප් කරලා තියෙන්නේ අපිට අවශ්‍ය රජයේ සහයෝගය විතරයි. ඒක ලැබුණොත් අපිට ඒක කරන්න හැකියාවක් තියෙනවා. මේකත් එක්ක දැන් මේ සාමාන්‍යයෙන් කාටුන් අඳිනකොට කතා කරනකොට කියවෙන දෙයක් තමයි දැන් අපේ ස්පේස් එක ඔබ සඳහන් කරලා පාවිච්චි කරන්නේ නැහැ කියලා රෝහිත. නමුත් දැන් අපිට ඉහළින් අපිට ආසන්න ඉන්න ඉන්දියාවට මේක තර්ජනයක්. මොකද චීනය ඇවිල්ලා ඒගොල්ලෝ සෙට් එකක් අපේ අහස උඩ තිබ්බම මේක ඉන්දියාවට තර්ජනයක්. ඒගොල්ලෝ ඒක බලාගෙන ඉන්නේ. ඒගොල්ලෝ මොන්ට කරනවා හැමතිස්සෙම කියලා. මේක ඇත්තද? ඒක තමයි මම සතර කිව්වේ. ඔයාලට නොලෙජ් එක. ඔව් ඒ කියන්නේ දැනුමේ තියෙන ප්‍රශ්නේ තමයි. ඒ කියන්නේ කිසිම මේ ගැන data collect කරන්නේ නැතුව පිළිතුරු දීමක් සිදු වෙච්ච නිසා. ඒ කියන්නේ මේක
තනිකර චීනේ ස්පේස් එක ඇකමඩේට් කරන්නේ. ලංකාවට හෝ ලංකාවේ ළඟින්වත් මේ ඇකමඩේට් කරන්නේ නැහැ මේ සැටලයිට් එකේ. එතකොට ඉන්දියාවේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් දැනට කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම එකකට ප්‍රශ්නයක් නැහැ. චීනේ අවට තියෙන රටවල් තියෙන අප්‍රූවල්ස් ඔක්කොම චීනේ ඒ චයිනා ග්‍රේට් වෝල් කම්පැනි එකට ලබා දීලා තියෙන්නේ. ලයිසන්සස් ලබා දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක මේක සෑහෙන අවුරුදු දෙකක ප්ලෑනින් කරලා කරපු ප්‍රොජෙක්ට් එකක්. ඉතින් ඒක කිසිම ප්‍රශ්නයක් කිසිම බලපෑමක් ලංකාවට තියෙන කිසිම රටකට බලපෑමක් හෝ ලංකාවට තියෙන ඩිරෙක්ට් බලපෑමක් කිසිම සිදුවන්නේ නැහැ. ලංකාවේ මේ ශේෂ්ත්‍රයට ඉදිරියෙන් එන්න තරුණ පරපුරට ඔබට මොනවද කියන්න තියෙන්නේ? මේකට ඇත්තම දැන් සමහරු හිතනවා මේක මේ සල්ලි තියෙන කට්ටිය විතරයි කරන්න පුළුවන්, මේක මෙහෙම කරන්න පුළුවන්. ඕනම කෙනෙක්ට උනන්දුව තියෙනවා නම් අවශ්‍යතාවය තියෙනවා නම් කරන්න පුළුවන් වැඩක්ද මේ ශේෂ්ත්‍රය පිවිසෙන්න පුළුවන්ද අභ්‍යවකාශ ශේෂ්ත්‍රය? ඔව් ඇත්තටම මේ ශේෂ්ත්‍රයට ඕන කෙනෙක් පිවිසෙන්න පුළුවන්. අපි ඒ දොරටුව තමයි ආරින්නේ. ඒ කරන ඉන්විටේෂන් එක තමයි අපි මේ දෙන්නේ. අපි 22 වෙනිදා කරලා ලොන්ච් එක කියන්නේ ඔබලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අලුතෙන් ඉගෙන ගන්න යමක් තියෙනවා නම් අලුතෙන් සීනම දොරටු විවර කරන්න. අපිත් දෙක සම්බන්ධ වෙලා මේ ගැන ඉගෙනගෙන ඉදිරියට යන්න පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් අපි ලංකාවේ ගත්තොත් එහෙම අපේ දෙමාපියන් කියන්නේ අපිට ડોක්ටර් කෙනෙක් වෙන්න, ලෝයර් කෙනෙක් වෙන්න, මෙකැනිකල් ඉංජිනේර් කෙනෙක් වෙන්න, කවුරු හරි ඉංජිනේරියෝ එකක් වෙන්න කියලා. ඉතින් මේ අංශයෙන් තාම දුරට ඉවර වෙලා නැහැ. දැන් ඉදිරියේදී 22 වෙනි දැන් අපි දැන් 22 වෙනිදා අපි කරන්න ගිහපු ලොන්ච් එක දැන් අපි තව ඉදිරියට කරනවා. ඒක වුණාට පස්සේ අපිට දෙමාපියන් කියන්න පුළුවන් ඔබ දැන් ගගනගාමීෙක් වෙන්න. ඔව් මේ ආශේ යම් කිසි සීනයක් දකින්න කියලා. දැන් මම කැමති ඒ වගේම ඔබෙන් දැනගන්න ඔබ හදාරපු ඔබ හදාරුවේ කොහෙද මේ සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් කට්ටිය කැමති දැනගන්න සාමාන්‍ය ඔබ වගේ කෙනෙක් මාධ්‍යට හම්බු වෙන්නෙම නැහැ දැකලාම නැහැ ගොඩක් කට්ටියකින්ද මම මුලින්ම එංගලන්තේ තමයි එංගලන්තයේ සවුත්හැම්ප්ටන් යුනිවර්සිටි එකේ ඒරෝස්පේස් ඉංජිනේරින් ඩිග්‍රී එක ලබා ගත්තා. ඒක අවුරුදු 3ක් ඩිග්‍රී එක ලබා. ඒ අතරගම ඒ අතරතුරේදී තියෙන හැම again break එකේදීම training centers වලට ගියා මම රුසියාවට, චීනයට, ස්පේන් වලට. ඒ training centers වල training ලබා ගත්තා. ඊට පස්සේ අවසාන වශයෙන් මම කරේ space systems engineering, masters in space systems engineering. ඒකත් University of Southampton වල කරේ. එතකොට මං ඒක ඒක කම්ප්ලීෂන් එකත් ඒක ඉවර වුණත් සමගම තමයි මේ ශේෂ් කියන්නේ ඒකත් ඒක අතරතුර මම මාස්ටර්ස් එක කරන අතරතුර තමයි මේ ශේෂ්ට සම්බන්ධ වෙලා මේක ප්ලෑනින් ඔක්කොම කරගෙන ගියේ. මට දැන් මාස්ටර්ස් එක ඉවර වෙච්ච ගමන් තමයි මං ස්පේස් සිස්ටම් එන්ජිනියර් කෙනෙක්ට ක්වොලිෆයිඩ් එන්ජිනියර් කරඩ මේ සමාගම මාව සම්බන්ධ කරගත්තේ බඳවා ගත්තේ. සාමාන්‍යයෙන් මේ වගේ ශේෂ්ත්‍රක ආයෝජනය කරන්න ඉතා විශාල මුදලක් දවන්ත මුදලක් ආයෝජනය කරන්න හැකියාවක් තිබෙන ලංකාවේ තියෙන කම්පැනිස් වලට මේ වගේ දරන්න පුළුවන්ද මේ ආයෝජනය? සෑහෙන ලොකු ආයෝජනයක්. ඒක අපි ගොඩක්ම ලංකාවේ කට්ටියට වඩා බලාපොරොත්තු වෙන අපි ලංකාව කම්පැනියක් සෙට් අප් කරලා පිටරට මුදල් භාවිතා කරලා ඒ කට්ටියන්ට කියන්නේ ඒ කට්ටියගේ විදේශ විනිමය ලංකාවට රැගෙන එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ මේ ආයෝජනය කරන්න සෑහෙන කියන්නේ ඔකුණ ප්‍රයිවට් කම්පනීස් අපි පුළුවන් තරම් කන්වින්ස් කරන්න ඕනේ ඇවිල්ලා අපිත් එක්ක ආයෝජනය අපි කියන්නේ එක කම්පැනි එකකට සිංගල් බොඩි එකකට අමාරුයි මේ මුදල් ප්‍රමාණය දරා ගන්න. සෑහෙන ෂෙයාර්ස් විකුණලා සෑහෙන මොකද අපිට මේකට යොදවලා තියෙනවා එංගලන්තයේ ෆයිනෑන්ෂියල් ඇඩ්වයිසර්ස් මිලිබැංක් ප්‍රසිද්ධ ෆයිනෑන්ෂියල් කෙනෙක්. ඉතින් එයාගේ කන්ට්‍රෝලිං එයාගේ මග පෙන්වීම යටතේ තමයි මේකට සල්ලි කියන්නේ ඉන්වෙස්ටර්ස්ලා ගෙන්න ගන්නේ. එතකොට මේ කොහොමද මේක ඉදිරියට තව ගෙනියන්න පුළුවන් කියලා තියෙන ඉතින් සෑහෙන සාර්ථක ඉන්ඩස්ට්‍රි එකක්. දැන් මේ ශේත්‍රය මට කැමති දැනගන්නට තවදුරටත් මේක කුඩා වශයෙන් අනිකුත් ශේත්‍රවලට බලපාන්නේ කොහොමද? ඒ කියන්නේ මේකේ දියුණුව අනිකුත් ලංකාවේ අනෙක් ශේත්‍රවලට බලපෑමක් කියලා කරන්නේ කොහොමද? කියන්නේ අපි දැන් ඕනම යම් කිසි අලුත් දෙයක් ඉන්ට්‍රොඩියුස් කරාති ලෝකෙට. කියන්නේ අපි අලුත් කම්පනියක් හෝ වේවා අලුත් ෆැක්ටරියක් හෝ වේලා සියලු දිනාගෙම අනිත් වටේ තියෙන පොඩි පොඩි ජොබ් ඔපචුනිටිස් ක්‍රියේට් වෙනවා. ඉතින් මේක වටේ තියෙන සෑහෙන කියන්නේ සෑහෙන තව යැපෙනවා තව ගොඩක් යැපෙන ප්‍රමාණය සෑහෙන වැඩි. මොකද මේක අලුත් ඉන්ඩස්ට්‍රි එකක්. මේක දැනට තියෙන ලෝ ෆර්ම් එකක්වත් දැනට තියෙන යුනිවර්සිටි එකක්වත් සියලු එකක් නෙමෙයි. මේක සෑහෙන ලොකු අලුත්ම දෙයක්. ඉතින් මේකට සෑහෙන දේවල් මේක අතර වටේ පුරා මේ බිල්ඩ් වෙනවා. එතකම මා කැමති අවසාන වශයෙන් ඔබෙන් දැනගන්නට මේ ශේෂ්ත්‍රය ගැන මේ ගැන කැමැත්තක් දක්වන අයටත් ඒත් එක්කම ලංකාවේ බොහෝ පිරිසක් දන්නේ නැති නිසා අපිට මොනවද මේ වෙනුවෙන් කරන්නට පුළුවන් අවසානයේ අපි ලංකාවේ මිනිස්සු විදිහට මොන වගේ චින්තනයක්ද මොන වගේ සිතුවිලිද මේ සම්බන්ධයෙන් අපි කියන්නේ අපි මම ලාංකිකයන් වශයෙන් ඉල්ලුම් කරන්නේ ලංකාවේ ඉන්න පුද්ගලයන්ට අපිත් එක්ක
එකට මොකද මේක අපිට සියලු දෙනාම බැඳීමක් නැතුව මේක කරන්න අමාරුයි. පැහැදිලිව. අපි සියලු දෙනාම එකමුතුව අපි සියලු දෙනාම ලබන ජයග්‍රහණයක් හැටියට ආකල්ප වෙනසක් තියෙනවා. ඔව් ආකල්පීය වෙනසක් කියන්නේ අපි සියලු දෙනාගේම ජයග්‍රහණයක් වෙන්න ගිය යුතුයි. මේක ශ්‍රී ලාංකීය කොඩිය ප්‍රථම වතාවට අභ්‍යවකාශයට අපි ගෙනියනවා. දැනට කොහෙවත් වෙලා ඒ කියන්නේ ශ්‍රී ලංකාව කියන මේ රටක් හැටියට හෝ දැන් වෙනත් අනිත් රටවල් බලාගෙන ඉන්නවා තමන්ගේ කොඩිය කවදද අපි අභ්‍යවකාශයට යවන්නේ කියලා. ඉස්සර බලන් හිට කවදද අපි හඳට යන්නේ කියලා. ඒ වගේ ලංකාව ලබන සිහින ජයග්‍රහණයක් හැටියට සියලු ලාංකයන් එකතු වෙලා අපිත් දෙක සම්බන්ධ වෙලා මේක සමරමු කියලා මම රික්වෙස්ට් කරනවා. නෑ එහෙමනම් අවසාන වශයෙන් දැන් ඔබ චීනේ බලා ගමන් යන්නට පෙර කවදද අපිට මේක ගැන අපිට මොන හරි පැහැදිලිව හිතන්න පුළුවන් මොනව වෙයිද කවද වෙනකොට අපිට මේක පුළුවන් වෙයිද? තව දින 5ක් හෝ 6ක් අතර තුර අනිවාර්යෙන් අපිට අපේ සැටලයිට් එක අභ්‍යවකාශයට යවන්න පුළුවන්. යවලා මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. හොඳයි අපිත් සමග මේ ගැන කියන්නේ පැමිණි අපි ආවේ ජනාධිපති මන්දිරයට කතා කරන්න මේ සම්බන්ධයෙන් මෙහි අභ්‍යවකාශ පද්ධති ඉංජිනේරු රෝහිත රාජපක්ෂ මහත්මයා සමග සුප්‍රීම් සැට් 1 චන්ද්‍රිකාව අපේම චන්ද්‍රිකාවක් විදිහට අභ්‍යවකාශගත වෙන දිනය තවත් වැඩි ඈතක නොවේ. අපි එසේනම් ඔබට ආරාධනා කරනවා අපත් සමග රැඳෙන්න. අපි ඒ තොරතුරුත් ඔබට කියන්නම් අපේ අදින SMS පණිවිඩය ඔස්සේ. එසේනම් සුබ දවසක් ඔබට අපි සමුගන්නවා අද දෙරණාරුණිය. සුබ දවසක්. බොහොම ස්තුතියි රෝහිත්.